टिकटॉक කියන්නේ සමාජ ජාල සහ සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම වගේ වෙනස් කරපු ඇප් එකක් කිව්වොත් නිවැරදි. මේ වෙන විට පරිශීලකයන් බිලියන පසු කරලා තියෙන TikTok හුඟක් වෙලාවට ඔයත් පාවිච්චි කරනවා ඇති. හැබැයි ඔයා හීනකින්වත් හිතුවද මේ ඇප් එක ඔයාගේ මනස පාලනය කරනවා කියලා? TikTok කොහොමද ඔයාව තේරුම් ගන්නෙ? කොහොමද ඔයා කැමතිම දේවල් ඔයාගේ For You tab එකට ගේන්නේ කියලා ඔයා කවදාවත් හිතලා තියෙනවද? TikTok සතුව දැන්ට ලෝකේ තියෙන දියුණුම ඇල්ගොරිතම් වලින් එකක් ක්‍රියාත්මක වෙනවා කියලා ඔයා දන්නවද? ඉතින් මේ ඇල්ගොරිතම් එක වැඩ කරන හැටි වගේම ඔයා TikTok පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාගේ කන්ටෙන්ට් වලට ඔඩියන්ස් එක ගෙන්න ගන්න කොහොමද කියන එක ගැන තමයි Knowledge First අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. මේ මියුසිකලි කියන ඇප් එක එකතු කරලා අලුත්ම අලුත් ඇප් එකක් විදිහට අන්තර්ජාලයට මුදා හරිනවා. ඒ විදිහට නිර්මාණය කරපු මේ අලුත් TikTok ඇප් එක මේ වෙනකොට භාෂා 75කින් ලෝකෙ පුරාම භාවිතා වෙනවා. ලෝකෙ තියෙන සාර්ථකම වීඩියෝ ඇප් එක සහ සමාජ ජාලය විදිහට මේ වෙද්දි TikTok පත් වෙලා ඉවරයි. TikTok මොනතරම් සාර්ථකද කිව්වොත් අපි හොඳින්ම දන්නා YouTube වලටත් මේ ඇප් එක දැන් තර්ජනයක් වෙලා තමයි තියෙන්නේ. මේ ඇප් එක සහ ඒ සමග ක්‍රියාත්මක වෙන අතිශය දියුණු ඇල්ගොරිතම් එකේ ප්‍රධාන අරමුණු හතරක් තියෙනවා. User value, long term user value, creator value සහ platform value. මෙන්න මේ කරුණු හතර මත තමයි මේ සම්පූර්ණ platform එකම ක්‍රියාත්මක වෙන්නේ. ඔයා TikTok පාවිච්චි කරද්දී ඔයා බලන videos සහ ඔයා search කරන දේවල් හැම එකක්ම මේ ඇප් එක විසින් save කර ගන්නවා. ඒ විදිහට ලබා ගන්න දත්ත වලින් ඔයා වැඩිපුර කැමති මොන වගේ videos වලටද කියලා TikTok තේරුම් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයා මේ ඇප් එක ඕපන් කරනකොටම ඔයා ආසම් විදිහේ වීඩියෝ ඔයා ළඟටම ගෙනත් දෙන්න මෙයාලට හැකියාව ලැබෙනවා. මේ විදිහට එක වීඩියෝ එකකට පස්සේ තව එකක්, ඒකට පස්සේ තවත් වීඩියෝ එකක් විදිහට ඔයා ආසම් වීඩියෝස් දිගින් දිගටම ඔයාට එවන්න මේ ඇල්ගොරිතම් එක වග බලා ගන්නවා. අන්තිමේදී ඔයා දන්නේම නැතුව ඔයා පැය ගාණක් TikTok වීඩියෝස් බලන්න ඇබ්බැහි වෙනවා. ඔයා TikTok හදන කෙනෙක් නම් සරලව අදාළ වීඩියෝ එක රෙකෝඩ් කරන තැන ඉඳන් අප්ලෝඩ් කරන අවස්ථාව වෙනකන් අවශ්‍ය හැම දෙෙම මේ ඇප් එක විසින්ම ලබා දෙනවා. ඒක නිසා ඔයාට වෙනත් ඇප් එකක් පාවිච්චි කරන්න ඕන වෙන්නේ නැහැ. මේ වගේ කරුණු නිසා ඔයා වැඩි කාලයක් TikTok තුලම තියාගන්න ඕන්ට පුළුවන් වෙනවා. ඔයාගේ ලයික්ස්, ෂෙයාර්ස් වගේම ෆලෝ කරන යූසර්ස්ලා හෑෂ්ටැග්ස් වගේ දේවල් වලින් මේ ඇල්ගොරිතම් එක ඔයාගෙන ඉගෙන ගන්නවා. මේ විදිහට දිගින් දිගටම ඔයාගෙන තොරතුරු ලබා ගත්තට පස්සේ මෙයාලා තේරුම් ගන්නවා ඔයාට තියෙන මොන වගේ මානසිකත්වයක්ද කියලා. ඊට පස්සේ ඔයා දන්නේම නැතෝ ඔයාව මොකක් හරි අරමුණකට වක්‍රාකාරව මෙහෙවන්න මේ platform එකට හැකියාව තියෙනවා. මෙවැනි සිදුවීම් ගැන ඔයත් ඕන තරම් news වලින් එහෙම අහලා ඇති. TikTok කරා සිදුවෙන අපරාධ දිනෙන් දිනම වැඩි වෙමින් පවතිනවා. මීට ආසන්නතම උදාහරණයක් විදිහට TikTok කිරිසමන්ගේ සිදුවීම දක්වන්න පුළුවන්. ඉතින් මේ වගේ සිදුවීම් නිසා ඇමරිකාව ඇතුළු රටවල් රැසක්ම මේ platform එක ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් වේවිද කියන එක ගැන මේ වෙනකොටත් වාර්තා සකස් කරමින් තමයි ඉන්නේ. කොහොම වුණත් TikTok හරි වෙනත් ඕනෑම සමාජ ජාලයක් හරි සම්පූර්ණයෙන්ම හොඳයි හෝ නරකයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මේ ඕන දෙයක හොඳ නරක තීරණය වෙන්නේ අපි ඒක පාවිච්චි කරන විදිය අනුව. ඒ නිසා මේ වගේ සමාජ මාධ්‍ය භාවිතා කරද්දී සමාජයේ අනිත් පුද්ගලින් ගැනත් හිතලා වගකීමෙන් යුතුව භාවිතා කරන්න කියලා Knowledge First අපි අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලීමත් එක්ක තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අපි අදට ඔබෙන් සමුගෙන යනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.